ඉන්දියාවේ චන්ද්‍රයන් තුන මෙහිම චන්ද්‍රයාගේ තරම් ගවේෂණ කළ දක්ෂිණේත්‍රවයට සමීප වෙමින් පවතින අතර අගෝස්තු 23 වන දින ලෑන්ඩරේ සහ රෝවරේ සඳ මතට ගොඩ බැස්සවීමට ඉලක්ක කර තිබෙනවා. බ්‍රහස්පතින්දා ලෑන්ඩරේ චන්ද්‍රයා සමීපයට රැගෙන ගිය අභ්‍යවකාශ මුඩුලෙන් සාර්ථකව වෙන්වීමත් සමග මෙහිමේ අවසාන අදියර ආරම්භ වී තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියාවේ චන්ද්‍රයන් 3 රුසියානු නව චන්ද්‍ර මෙහිම හමුවේ පරාජයට පත් වූහොත් චන්ද්‍රයාගේ දක්ෂිණධ්‍රවයට යානයක් ගොඩබස්සන පළමු රට බවට පත්වීමට ඉන්දියාවට නොහැකි වනු ඇත. පසුගිය සතියේ අභ්‍යවකාශ ගත කරන ලද රුසියාවේ ලූනා 25 යානයේ තවත් දින කිහිපයකින් චන්ද්‍රයා මතට ගොඩබස්සනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. රුසියාව සෝවියට් සංගමේ පාර්ශ්වකරුවක සිටි සමයෙන් අඩ සියවසකට ආසන්න කාලයකට පසු ක්‍රියාත්මක කරන පළමු චන්ද්‍ර මෙහිම මේවන අතර සැලසුම් කර ඇති පරිදි රුසියානු අභ්‍යවකාශ යානය අගෝස්තු 21 හෝ 22 වෙනිදා චන්ද්‍රයා මත මෘදු ගොඩබැවීමක් කිරීමට සමත් වූහොත් ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 මෙහෙයුමට දෙවැනි ස්ථානය ලබා ගනිමින් සැනසීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් ඉන්දියාව තවදුරටත් එක්සත් ජනපදය පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසු සඳ මත මෘදු ගොඩබැවීමක් කරන සිවුන රට බවට පත්වීමට නියමිතයි. බ්‍රහස්පතින්දා ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය පැවසුවේ සිකුරාදා සවස 4ට සැලසුම් කර පරිදි අභ්‍යවකාශ යානය මන්දගාමී කරමින් ගොඩබෑමේ මොඩියුලේ තරමක් පහළ කක්ෂයට බැසීමට නියමිත බවටයි. ගොඩබෑමේ මොඩියුලය අගෝස්තු 23 වන දින සඳ මතර ගොඩබෑම සඳහා අවසන් ගමන ආරම්භ කරනු ඇත. රුසියාව අගෝස්තු 10 වනදා ලූනා 25 යානය අභ්‍යවකාශ ගත කරනු ලැබුවේ වඩා බලවත් සෝයිස් රොකට්ටුවක් මගිනි. ඒ පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී බදාදා චන්ද්‍ර කක්ෂයට ළඟා වූ බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කළා. චන්ද්‍රයන් 3 ජූලි 14 වන දින අභ්‍යවකාශ ගත කරන ලද නමුත් අගෝස්තු 5 වනදා චන්ද්‍ර කක්ෂයට ඇතුළුවීමට පෙර යානය පෘථිවි වටා කිහිප වතාවක්ම ගමන් කළා. යානය ගොඩබැම සඳහා සෝදානම් වෙමින් මේ වන විට සඳ වටා කක්ෂගත වී තිබෙනවා. චන්ද්‍රයා ඉලක්ක කරගත් මේ මෙහෙයුම් දෙක බොහෝ දෙනා විස්තර කරන්නේ පුංචි අභ්‍යවකාශ තරංගයක් ලෙසයි. කෙසේ වෙතත් ඉන්දියා අභ්‍යවකාශ ඒජන්සිය BBCට පැවසුවේ ඒ තරංගයක් නොවන අතර ජාතීන් දෙකට සඳ මත නව හමුවීම් ස්ථානයක් ඇතිවනු ඇති බවටයි.